පොකට් එකට ෆිට් වෙන new axe ticket perfume. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එහි මන්ත්‍රීවරුන් වන SP දිසානායක ඩිලාන් පෙරේරා, ලක්ෂ්මණ යාපාබේවර්ධන, විචිත් විජේමුනි සොයිසා සහ HM ෆෞසියාන මහතුරුන්ගේ පක්ෂ සමාජිකත්වයේ තහනම් කිරීමට පියවර ගත්තා. පක්ෂ සමාජිකත්වයේ තහනම් කරලා දෙමළට විරුද්ධව චෝදනා පත්‍රයවල විනය පරීක්ෂණ ආරම්භ කරනවා. ඒ අනුව දෙමළට සිද්ධ වෙනවා ඇවිල්ලා විනය කමිටුවනේ පෙනී ඉඳලා දෙමළගේ නිර්දෝෂීභාවය ඔප්පු කර පෙන්වීම සඳහා. නේද මන්ත්‍රීතුරේ අහෝසි කිරීමක් සිදු වෙනවද? නෑ මන්ත්‍රීතුර අහෝසි වීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් උන්ගේ පක්ෂ සමාජිකත්වය තහනම් වීම සිද්ධ වෙනවා. ඊළඟට තියෙන පරීක්ෂණ වලට ආවේ නැත්නම් දෙන පිළිතුරු වලින් සෑහීමටපත් වෙන්නේ නැත්නම් උන් පක්ෂෙන් නිරපහාරින්න පුළුවන්. පක්ෂෙන් නිරපහාරීමත් එක්ක පාර්ලිමේන්තු මන්ත්‍රීතුරේ අහෝසි කිරීමේ අවදානමක් ඇති වෙනවා. ඉතින් පස්සේ දෙමළට පුළුවන් උසාවියට ගිහිල්ලා ඒ සම්බන්ධව යම් පියවරක් ගන්න. ඒක කරන්න බෑ. ඒක සත්‍යයක් වෙන්නත් බෑ. ඒකට හේතුව පක්ෂේ තහනම් කරන්න පුළුවන් සභාපතිතුමාට ඕන නම් ඒත් ඒක ලේකම්තුමාට කරන්න බෑ මධ්‍යම කාරක සභාව අවසරයක් නැතුව. දැන් අද දින හෝ ඊයේ දින හෝ පෙරේදා දින හෝ මධ්‍යම කාරක සභාව රැස්වීමක් පැවැත්තිලා නැහැ. මොනම තත්ත්වයක් යටතේ වුණත් පක්ෂේ පාක්ෂිකත්වය අහෝසි කරන්න අපේ අනිවාර්යයෙන්ම පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් විධිමත් තීන්දුවක් ගන්නවා. අපි ස්ථීර වශයෙන් මේ පිළිබඳව අපි නීත්‍යානුකූලව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් එතුමාට මධ්‍යම කාරක සභාව වාර්තාව ඕන විදිහට ලියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවා අධිකරණයේදී අපි මේ අභියෝගයට ලක් කරනවා. කිසිම නීත්‍යානුකූල පදනමක් නැති ලියුම් කඩදාසි මේවා. අපි හොඳට නීතිය දන්නවා. ඒ නිසා ඒ ලියුම් කඩදාසි වලට අවශ්‍ය කරන අවස්ථාවන්දී ඕනම නීතිමය අධිකාරියක් තුල ඒවට පිළිතුරු දෙන්න අපි සූදානම්ව ඉන්නවා. මට ලියුම් කඩදාසි ගහන අයටත් ඒ වගේම පොහට්ටුවේ ක්ලීනින් සර්විස් එකක් දාන්න කියලා අපිට චෝදනා කරන අයට මට කියන්න තියෙන්නේ ඔය ඔක්කොටම සිද්ධ වෙනවා. අපි යන්නේ කොයි පාරේ ඩිලාන් ගිය පාරේ කියලා ගෝඨාභය මහත්තයාගේ වේදිකාවට ගොඩ වෙන්න. මේ දිනවල විශේෂයෙන්ම දාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රකාශ දිහා බැලුවහම අපිට පැහැදිලිවම පේන්න තියෙන්නේ ඔවුන්ගේ වඩා කැමැත්ත තියෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග ඒකරාශී වීම නෙවෙයි, එක්සත් ජාතික පක්ෂය සමග ඒකරාශී වීම. එහිඳ අපිට පේනවා මේ විවිධ කාරණා ඉදිරියට දාලා මේ සාකච්ඡා බිඳවැටෙන තැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අරගෙන යන්නේ ඔවුන් කල්මරමින් ඉන්නවා කියලා එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයා කවුද කියන කාරණාව තීන්දුව කරනවා. ඒ නම් කිරීම සිදු වුණාට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂම දාසිරි ජයසේකර මැතිතුමා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතිංග මැතිනියගේ තීන්දුව ප්‍රකාශයට පත් කරන්නද මේ යන්නේ කියන සාධාරණ සැකය අපිට තියෙනවා. දාසිරි ජයසේකර මහත්මයාට ඔළුවට ටොක්කක් කනගෙන පරණ මතක අලුත් කරලා ගන්න 2015 අගෝස්තු මාසේ 18 වෙනිදා පැවති ඡන්දයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේට ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී දුර සඳහා අපේක ලැයිස්තුව අපි ඉදිරිපත් කරනවා. මේ අපේක්ෂ ලැයිස්තුව මංකොල්ල කාලා දීපු පත්තින් ඔය තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂරයි තියනේ. ඔය දීපු ජාතික ලැයිස්තුව මන්ත්‍රී දුර ටික. ජාතික ලැයිස්තුව මන්ත්‍රී දුර අපේව අරගෙන අනිත් පැත්තට ගියා කියලා කියන්න කිසිම අයිතියක් දයසිරි ජයසේකර මහත්තයාට නැහැ. දයසිරි ජයසේකර මහත්තයා බොහෝ කාලයක් එක්සත් ජාතික පක්ෂයේ වෙනුවෙන් තම නිර්දය ලෙස මහින්ද රාජපක්ෂ රජයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධව දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාර හා වැඩසටහන් ක්‍රියාත්මක කරපු කෙනෙක්. ඉතින් එතුමා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් බවට පත් වෙලා ඒ කරන ප්‍රකාශ පිළිබඳ පැරණි සමාජිකයන්ගේ තියෙන කලකිරීමක් සහ පිළිකුලක් කියන එක තමයි ගම්මට්ටමේ ඉන්න පැරණි සමාජිකයන්ගේ තියෙන. දාසිරි ජයසේකර මහත්තයා ගිහිල්ලා නැත්තේ මං හිතන්නේ LTT සංවිධානයට විතරයි. LTT පක්ෂයේ හැර අනිත් හැම පක්ෂෙම තන් දීලා තියෙනවා. Maxis number 1 tie in Sri Lanka.